කෝපිකඩේ පුරුන් ගුරුමුව කවද නොදන්න. ඔහු තමයි දසක ගානක් තිස්සේ කලාවේ රැඳී සිටි කේ පියකරු. අද වන විට ඔහු ඉලන්ව ලෙඩෑඳේ සිටින බව රටම දන්නවා. කේ පියකරු රෝගී වූ අවස්ථාවේ ඒ ගැන විවිධාකාර වාර්තා අපුවත්පත්වල පළ වුණා. අද වන විට ඔහු ලෙඩ වෙලා වසරකට ආසන්නයි. ඔලේ රුධිර කැටයක් සිරවීම නිසා රෝගීව සිටින මේ කලාකරුවා සුව කරන්න අධික මුදලක් වැය වෙන බවයි ඔහුගේ පවුලේ ඥාතීන් කියා සිටින්නේ. ඔය අතර පසුගිය දිනද ඔහුගේ බිරිඳ ප්‍රේමාද අල්විස් අනුරාධපුරේ හා මිහින්තලා පුදබිමේ ටිකට්පත් අලවියක නිරත වී සිටියේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම පිණිසයි. මේ පිළිබඳ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවීමත් සමග මේ අසරණ කලාකරුවාට පිහිටවන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනෙක් විමසීම් කරන්නට වුණා. මේ නිසා ඒ පියකරුගේ ආදරණීය බිරිඳ ප්‍රේමා මේ විදිහට පුවත්පතකට සිය අදහස් පළ කර තිබුණා. පසුගියදා ඔබගේ රෝගී සැමියා සමග මිහින්තලා පුදබිමේ හා අනුරාධපුර පුදබිමේ ටිකට්ටත් අලවි කිරීමක නිරත වුණා නේද? ඔව්, නිලන්ත වික්‍රමසිංහ කියලා මහත්තයෙක් තමයි ඒ කඩයත්තට අපට උදව් කළේ. මේ වෙද්දි මගේ සැමියා ඉදිරි ප්‍රතිකාර සඳහා විශාල මුදලක් අවශ්‍ය වී තිබෙනවා. ඒ හින්දා තමයි ඒ විදිහේ දෙයක් කරලාවත් මුදල් ටිකක් හොයාගන්න අපි කල්පනා කළේ. ඔබේ සැමියා රෝගී වූ ආකාරය සහ මේ වන විට ඔහුගේ තත්ත්වය ගැන අපව දැනුවත් කරන්න. මීට වසරකට කලින් තමයි එයා අසනීපුනේ. ටෙලිනාට්‍යක ෂූටින් යන අතරේ එකපාරම කතා බහ කරන්න බැරුව ගිහින් තියෙනවා. ඒ වෙලේ ඒ ආසන්න රෝහලකට කට්ටිය සැමියාව අරගෙන ගිහින් තියෙනවා. ඊට පස්සේ තමයි කළුබුවිල හොස්පිටල් එකට ගෙනාවේ. තවමත් ඉන්නේ අසනීප තත්ත්වයේ. බොලේ ලේ කැටියක් හිර වෙලා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. සත්කමක් වගින් එය ඉවත් කොට යථා තත්ත්වයට පත් කළ හැකිද? දිය කරලා අරින්න පුළුවන් කියලා තමයි තවමත් ප්‍රතිකාර කරමින් බලන්නේ. කේ පියකරු වසරකට පමණ පෙර අසනීප වූ මොහොතේ ඒ ගැන පුවත්පත් වලින් කතා බහ කළා. වෙනත් මාධ්‍යවලුත් ඒ ගැන කතා කළා. ඒත් පිටක් ලැබුණේ නැද්ද? ගොඩක් උදව් උපකාර ලැබුණා. ඒත් හැමදාම ওই විදියට උදව් උපකාර ඉල්ලන්න බැහැනේ. මහත්තයා රඟපානවට අමතරව රැකියාවක් විදිහට කළේ මූර්ති නෙලීමයි. වේදිකා නාට්‍ය සෙට් ගහන එක වගේ දේවලුත් කරා. අසනීපයත් එක්ක ඒ හැමදේම නැති වුණා. මහත්තයාගේ බෙහෙත් ගන්න විතරක් නෙමෙයි අපි දෙන්නට ජීවත් වෙන්න එකත් ප්‍රශ්නයක් වුණා. වෛද්‍යවරු කියන්නේ මහත්තයා හදිසියේ වැටුණොත් එහෙම අංශභාගයට එන්න පුළුවන් කියලා. ඒ හින්දා එයාව ගෙදර දාලා මට රස්සාවකට යන්නත් බෑ. දූ දරුවෝ උපකාර කරන්නේ නැද්ද? දුවට මාස දෙකක දරුවෙක් ඉන්නවා. එයාට බෑනේ මෙහෙ නැවතිලා එයාගේ තාත්තට උපස්ථාන කරන්න. පුතා හිටියේ බදුල්ලේ. එයා පෞද්ගලික ආයතනයක රැකියාවක් කරා. එක දිගට මෙහෙ නැවතිලා තාත්තට අප උපස්ථාන කරන්න එයාටත් හැකියාවක් නැහැ. මේ දවස්වල මූත්‍රාශයේ ගල් ලැබිත් පුතාටත් ඔපරේෂන් එකක් කරලායි තියෙන්නේ. දැන් එයා ඉන්නේ බදුල්ලේ එයාගේ බිරිඳගේ ගෙදර. මම තමයි සැමියාගේ හැම කටයුත්තක්ම කරන්නේ. ටිකට් අලවියත් සමග රට වටා යන්න බලාපොරොත්තු වෙනවා. වාහනවලට ලොකු වියදමක් යනවනේ. ඒ හින්දා ඒක ටිකක් අමාරු වැඩක්. කේ පියකරුට ප්‍රිය කරන රසික පිරිස් ඔහුට උදව් උපකාර කරන්න ඉදිරිපත් වුණොත් ඒ සඳහා තියෙන මාර්ගය මොකද්ද? මහජන බැංකුවේ බත්තර මුල්ල ශාඛාවේ කේ පියකරු නමින් ගිණුමක් ආරම්භ කරලා තියෙනවා. ඒ ගිණුමේ අංකය 20.82.2.18.3.5854. කැමති කෙනෙක්ට පුළුවන් විදිහට ආධාර කරනවා නම් ලොකු උදව්වක්. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට දමතක කරන්න එපා.